අද පළවෙනි පාඩමෙන් කොටසකුත් දැන් මම ඔයගලන්ට කළා. හරි පළවෙනි පාඩමෙන් එක සංකල්පයක් ඔයගලන්ට මම කියලා දීම කළා. හරි. එහෙනම් දැන් අපි දන්නවා ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන එක. දැන් අපි යන්නේ ව්‍යාපාර පරිසරය. මේ ව්‍යාපාරයේ පිළිබඳ තියෙන පරිසරය ගැන දැන් අපි දෙවෙනි පාඩමෙන් කතා කරගමු. අපි ව්‍යාපාර ගැන ඉගෙන ගත්ත පළවෙනි පාඩමේ තව ගොඩක් සංකල්ප එක ඉගෙන ගත්තා. දැන් අපි කතා කරනවා ව්‍යාපාර පරිසරය කොයි වගේද කියන්නේ. දැන් හොඳට අහගන්න. පරිසරය කියන එක ඔබ ඉගෙනගෙන තියෙනවා කලින්. පරිසරය කියන එක ඔබ කලින් ඉගෙනගෙන තියෙනවා. මොකද පරිසරය කියලා කියන්නේ? මේ හතරේ පහේ පන් දෙන පරිසරය විශේෂ වශයෙන් ඉගෙන ගන්න මොකද පරිසරය කියන්නේ? මොකද පරිසරය කියන්නේ? අපාවට තියෙන වටපිටාව. අපාවට ඇති වටපිටාව අපි කියනවා පරිසරය කියලා. හරි. අපි කතා කරන්නේ ව්‍යාපාර පරිසරය. එහෙනම් ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ අවත තියෙන වටපිටාව. මෙන්න ව්‍යාපාරයේ समस्ते සටහන දෙන්න මම දැන් කාලය ගන්නෙ නෑ. මම පැහැදිලි පුදේන මම ඔබලට පළවෙනි පාඩමේ කොටසුත් කළා. සටහන දෙන්න වෙදින්නේ මම කාලය ගන්නෙ නැහැ. සටහන මම කියන්නම් දරුවෙකුට මුලේ නම් ටික කියුට් එක ඉදිරිපත් කරන්න කියලා නෝට් එකට. ඔයගොල්ලෝ ඒක බලලා සටහන ලියන්න සියල්ල කියලා දීම කරන්නම්. හරිනේ? සටහන ලියා ගන්න පුළුවන් පස්සේ අහගන්න අවබෝධය ටික තමයි මට ඕනේ කරන්නේ. සටහන මම දෙන්න ගත්තොත් වෙලා යනවා. හරි? ඉතින් සමස්තය කියලා දෙන්න හොඳට හරි බලන්න. ව්‍යාපාර බලපෑම් කරන ඍජුව හෝ වක්‍රාකාරයෙන් බලපෑම් කරන පරිසරයක් කියනවා ව්‍යාපාර පරිසරය කියලා. මේ ව්‍යාපාර පරිසරයේ ප්‍රභේද දෙකයි. මේ ව්‍යාපාර පරිසරයේ ප්‍රභේද දෙකයි. අර තමයි අභ්‍යන්තර පරිසරය. ව්‍යාපාර පරිසරයේ ප්‍රභේද දෙකයි මම කියන්නම් කරන්නම්කෝ. අනික තමයි බාහිර පරිසරය. ව්‍යාපාර පරිසරයේ ප්‍රභේද දෙක දක්වොත් මෙන්න ව්‍යාපාර පරිසරය මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒක තමයි අභ්‍යන්තර පරිසරය අනික බාහිර පරිසරය. හරි. එතකොට අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාර බලපෑම් කරන ව්‍යාපාරයේ ඇතුළත පිහිටි පරිසරය. ව්‍යාපාර බලපෑම් කරන ව්‍යාපාරයේ ඇතුළත පිහිටි පරිසරයට අපි කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. ඒක තව වචනයක් තියෙනවා සූක්ෂම පරිසරය. සූක්ෂම පරිසරය බාහිර පරිසර තවශනේ තියෙනවා සාර්ව පරිසරය සාර්ව පරිසරය එතකොට අපි මේ පිළිබඳ අධ්‍යයනය කර ගැනීමක් තමයි දෙවිලි පාඩමෙන් කියන්නේ ව්‍යාපාර ගැන ඉගෙන ගන්න උට ඒක වටපිටාව ගැන ඉගෙන ගත යුතු නිසා එතකොට ව්‍යාපාරයේ ඇතුළත පිහිටි පරිසරය අපි කියනවා අභ්‍යන්තර පරිසරය කියලා හොඳ ව්‍යාපාරිකයෙකු මේ පරිසරය ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕනේ එයාට ව්‍යාපාර ලෝකෙකින් දිනන්න ඕනේ. ව්‍යාපාරයකින් සාර්ථක වෙන්න නම් එයාට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඕනම කෙනෙකුට ව්‍යාපාර පැත්තකට දාන්නකෝ ඕනෑම කෙනෙකුට තමන් ජීවිතේ වටපිටාව ගැන හොඳ අවබෝධයක් තිබ්බොත් තමයි පරිසරයට අනුකූල ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ. නැත්තම් පරිසරය විසින් එයාව ප්‍රතික්ෂේප කරනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. අපි හිතමු කොළඹ නාගරික ප්‍රදේශයේද ජනාකීර්ණ නාගරික හා සංකීර්ණ ප්‍රදේශක ජීවත් වෙන පිරිසක් මම ජීවත් වුණා වෙතන ගෙහිමි මම හොඳ කොළඹ තමයි ජීවත් වුනේ කොළඹ හතේ සංකීර්ණයි ජීවිතය ගෝසාකාරී මගේ ජීවිතය එතකොට එහෙම පරිසරයන කොළඹ කියලා කියන්නේ එතකොට එහෙම පරිසරයේ ජීවත් වුණා හැම වෙලාවෙම අපි ඉන්නේ හරි විනෝදයෙන් සැහැල්ලුවෙන් කෑ ගහගෙන ඌ කියාගෙන නටාගෙන තමයි අපි ඉන්නේ දැන් කොළඹ ජීවත් වෙන නිසා අපි එහෙම හිටුවා ගෙහිම ජීවත් වෙච්ච කෙනෙක් තමයි අපි දැන් එහෙම ඉඳලා අපි දැන් හැමදාම මහා හයියෙන් සින්දු දාගෙන පාටි දාගෙන බජවුත දාන්න නටනට හූ කී කී කෑ එක හරි දෙලි චින්තය තමයි දැන් කොළඹ අපි ගත කරන්නේ. පෑ 12 1 වෙනකුණුත් මහා හයියෙන් සින්දු දාගෙන ඉන්නවා බජවු දානවා මිනිස්සු කෑ කනවා බොනවා කෑ ගහනවා මොනම ජීවත් වෙන්නා. කොහොමද අපි හදිසියෙම ඈත දුෂ්කර ගමක පදිංචියට යන්නේ. දැන් මගේ පරිසරය වෙනස්. මගේ පරිසරය වෙනස් නැහැ කොළඹ පරිසරයයි පරිසර ගමක පරිසරය සම්පූර්ණයෙන් වෙනස්. දැන් මම පරිසරය වෙනස් වුණා කියලා පරිසරය ගැන මම හිතන්නේ නැත්නම් මම දැන් කොළඹ ජීවත් වෙච්ච ක්‍රමයටම ඒ ගමේ ජීවත් වෙන්න යනවා. මම දාම රෑ 10 11 12 වෙනකම් කෑ ගගහ සින්දු දානා මහා හයියෙන් ගමම දෙවනක් වෙන්නේ.
බජව් දානවා බුදු කියනවා මිනිස්සු කනවා බොනවා නටනවා පාටි දානවා ඔන්න අපි දැන් එහෙම තමයි දැන් අපේ ජීවිතය අරගෙන යන්නේ එහෙක් ඉන්න අපි ඉතින් මොකද කොළඹ පිටියද දැන් මොකද වෙන්නේ අපි මේ පරිසරයෙන් නොසිතා අපිට පුරු පුරුදු පරිසරයේ ඉඳලා අපි මේ පරිසරයේ ජීවත් වෙන්න ගියොත් අහුවදාට අපිට ගෙයක් හදාගන්න පුළුවන් ප්‍රමාණයට ගල් වැලි එකතු වෙන කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මොකද මිනිස්සු අපිට ගල් ගහනවා අනිවාර්යයෙන්ම ගල් ගහලා ගමෙන් පන්නනවා ගමට ඒක සුදුසු නැහැ අනිවාර්යෙන් මට ගල් මුල් එනවාම තමයි මට අහුවතර ගෙයක් හදාගන්න පුළුවන් ප්‍රමාණයට ගල් ටිකක් එකතු වෙරි අනිවාර්යෙන් මොකද මාව පන්නනවා ගමෙන් ඒ ගමෙන් පන්නනවා ඇයි මම පරිසරය ගැන හිතුවේ නෑ මම ඒ ජීවත් වෙච්ච පරිසරයෙන් ගිර ගැලපෙන්නේ නෑ මේ පරිසරයේ මිනිස්සු වෙනස් ඒ මිනිස්සුනි ගැලපෙන විදිහ හිතියොත් ඉතින් මට ඒ පරිසරයේ සදාකල් ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා එහෙනම් ඒ පරිසරය ගැන අවබෝධයක් නැතුව මම මගේ ජීවිතය කරන් යන ගිය නිසා තමයි මට ගල් මුල් එන්නේ පැහැදිලිද අන්න ඒ වගේ ව්‍යාපාරයක් මම කරන් යනවා නම් පරිසරය ගැන නිසි අවබෝධයක් මට තිබිය යුතුයි මට ඒ ව්‍යාපාරය සාර්ථකව පවත්වා ගන්න පරිසරය ගැන අවබෝධයක් නැති ව්‍යාපාරිකයාට අවබෝධ සාර්ථකව ඉන්න පුළුවන් කමක් නෑ එහෙනම් අපි දැන් ඒ අවබෝධය තමයි ලබා ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරට බලපෑම් කරන ව්‍යාපාරයේ අතුරුත පිටි පරිසරය. මේ අතුරුත පිටි පරිසරය තුළ අභ්‍යන්තර පරිසර සාධක ප්‍රධාන වශයෙන් තුන් දෙනෙක් ඉන්නවා. පාර්ශ්වයෙන් තුන් දෙනෙක් කියනවා වෙනත් කමුත් අතුරුත තියෙනවා. ඒ ව්‍යාපාර බලපෑම් කරන පාර්ශ්වයෙන් තුන් දෙනෙක් ව්‍යාපාරයේ ඇතුළේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි අයිතිවරු. අනුමනාකරු. මේ ව්‍යාපාර ඇතුළේ ඉන්නේ. व्यापार प्रगति व्यापार මේ තුන් දෙනා ගැන හරි අවබෝධයක් ව්‍යාපාරිකයෙක් මේ තුන් දෙනා මත තමයි ඒ ව්‍යාපාරේ තියෙන කාරණා දෙකක් තියෙන්නේ වෙනවා ව්‍යාපාරිකයෝ අභ්‍යන්තර පරිසරයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙකක් නිසා ඒ පරිසර සාධකයේ මේ තුන් දෙනා ඉන්නවා මේ තුන් දෙනා නිසා මෙන්න මේ කාරණා දෙක පැන්නේ ගියේ ඇති ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා එකක් තමයි ව්‍යාපාරික ශක්තිය හඳුනාගත යුතු වෙන්නේ මේ අභ්‍යන්තර පරිසරය. ව්‍යාපාරේ තියෙන දුර්වලතා හඳුනාගත හැකි වෙන්නේ මේ අභ්‍යන්තර පරිසරය. එහෙමනම් හොඳට මම කියන ගැහුම් ගන්න දෙන්න ඊට ප්‍රශ්න කරන්න ඊට පස්සේ ව්‍යාපාරිකයෙකු අභ්‍යන්තර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙකක් නිසා. එකක් තමයි ව්‍යාපාරයෙන් ශක්තිය හඳුනා ගන්න. ව්‍යාපාරේ තියෙන දුර්වලතා හඳුනා ගන්න. මේ ශක්තිය හා දුර්වලතා හඳුනා ගන්න තමයි ව්‍යාපාරිකයෙකු අභ්‍යන්තර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තාමත් තේරුම් නැති නිසා මේ සිද්ධි හගන්න. අපි ගමු පාසලක්. පාසලක් ව්‍යාපාරයක් නේ. පාසලක අයිතිකරු හා සමාන වෙන්න පුද්ගලයා කවුද? කවුද? පාසලක අයිතිකරු හා සමාන වෙන්න පුද්ගලයා කවුද? විදුහල්පති. විදුහල්පති. පාසලක අභ්‍යන්තර පරිසරයේ ඉන්න සාධක ටික මට කියන්න. පාසලක අභ්‍යන්තර පරිසර සාධක මට කියන්න. කවුද ගුරුවරුන් සිසුන් තව කවුද ඉන්නේ තව කවුද ඉන්නේ සිසුන් සිසුන් පාසල ඇතුලේ ඉන්නවනේ විදුහල්පති ගුරුවරු සිසුන් අනාධ්‍යන අධ්‍යන කාර්ය මණ්ඩල මේගොල්ලෝ පාසල ඇතුලේ ඉන්න මේගොල්ලෝ තමයි අභ්‍යන්තර පරිසර සාධක පාසලේ ප්‍රගතියට යම් බලපෑමක් කරන ඍජුව බලපෑම් කරන පාර්ශ්වයන් ටික ඒක ඒ පාර්ශ්වයන් මත ඒ පාසලේ ශක්තිය වෙන්න ඒ පාර්ශ්වයන් ඒ පාසලේ ශක්තියක් වෙන්න පුළුවන් ඒ පාර්ශවයන්ට මේ පාසලට දුර්වලතාවයක් ඉන්නත් පුළුවන්. ඒ මතයි ඒ ව්‍යාපාරෙ දෙන්නේ. උදාහරණයක් වශයෙන්. ඔයාලගේ පාසලේ අපිට විදුහල්පති. හරි කිසියම් පාසලක විදුහල්පති. දුර්වල නායකත්වයක් තියෙන විදුහල්පතිවරයෙක් නම් ළමයි හයියෙන් සද්ද කළ ගෑනම ප්‍රින්සිපල් බයේ ගහනවා නා. මෙතන ළමයි ගහ ගන්න මරා ගන්නකොට ප්‍රින්සිපල් දුර්වල කියලා ඔෆිස් එකේ ඇතුළේ දොර වහගෙන හැංගෙනවා නා. ගුරුවරු සද්දෙන් අඩි හැප්පල කතා කරන් ප්‍රින්සිපල් වෙහුලනවා නා. හිතන්නේ ඒ පාසලේ තත්ත්වය කොහොමද කියලා ප්‍රධානියා එහෙම වුණොත් විදුහල්පති ඒගේ එයාගේ තියෙන දුර්වල නායකත්ව හැකියාව එයාගේ තියෙන දුර්වල පෞරුෂත්වය ඒ පාසලේ කඩා බිඳ වැටීමේ ඒකම හේතුවක් වෙන්නේ නැහැ
කියන්නේ ඒකම හේතුවක් වෙන්නේ නැද්ද? ඒ පාසලේ අධ්‍යාපනයේ බිඳ වැටෙන මූලිකම හේතුව ඒක වෙන්නේ නැද්ද? ළමයි කොච්චර දක්ෂ වුණත් වැඩක් වෙයිද ප්‍රින්සිපල්ගේ දුර්වල නායකත්වයේ තිබ්බොත්? අනිවාර්යයෙන්ම ඒක වෙනවා. දැන් ළමයිගේ අධ්‍යාපනයේ බිඳ වැටෙනවා. එයි ගුරුවරුත් දන්න ප්‍රින්සිපල් පයයි අපිට. අපි ඉගෙනුවත් එකයි නැතත් එකයි අවංග ගුරුරයව ගන්නයි නැති එකන නිකන්. කොහේ අයිස් එකක පැටලලා ඉන්නේ. අධ්‍යාපනයේ බිඳ වැටෙනවා. ළමයිට තික ළමයි කියන එක ඕනකම ඉගෙන ගන්න ළමයි යහම් වෙන්නේ ඉතින් පස්සේ පන්න පන්නේ අපි ලංකාවේ ළමයිට ගන්නන්න ඕනේ. දැන් ළමයි මොකද ළමයි වලියට බරයි. ඉගෙන ගැනීම පැත්තකට දැන්. මොකද හරි ජොලියේ වැඩේ දැන් ප්‍රින්සිපල් බයෙන් ළමයි ඉන්නේ ගහ ගන්නයි මරා ගන්නයි චන්ඩි පාට් එක බજારේ කෑය වගේ තමයි ළමයි ඉන්නේ ඉස්කෝලේ. දැන් මොකද ඉන්නේ අධ්‍යාපනයේ හිම් පිටීම පිළිහිම. විනය විරෝධී වැඩ පාසල් තුල වැඩි වෙනවා. අධ්‍යාපනයේ පිළිහිනවා. අන්න එහෙම වෙනකොට මොකද ඉන්නේ පාසල බිඳ වැටීමට ඒකම හේතුවක් වෙනවා. වැදගත් දරුවෝ වැදගත් දෙමාපියන්ගේ දරුවෝ ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙන දරුවෝ මේ පාසලෙන් නැස් කරගන්නවා මේ පාසලෙන් නැස් කරගන්නවා ගන්නන අවශ්‍යතාවය තියෙන ගුරුවරු මේ රටාවට කැමති නැති ගුරුවරු මේ පාසලෙන් ඉවත් වෙනවා දැන් මොකද ඉන්නේ ඒ පාසල වැහෙන තත්ත්වයට පත් වෙන ළමයි අතුලත් කරන්නේ නැහැ මේ පාසලට එපා වෙලා තියෙනවා ඒක නිසා ඒ පාසල වැහෙන තත්ත්වයට පත් වුණා දුර්වල විදුහල්පතිවරයෙක් සිටි මහයාගේ දුර්වල පෞරුෂත්වය මේ පාසලට ශක්තියක් උනේ නැහැ අවනතයි අන්න ඒකම හේතුවක් මුළු පාසලේම අධ්‍යාපනයේ නැගසිටවන්න හා පැවැත්ම. එවැනි විදුහල්පතිවරයෙක් ඒ පාසල දුර්වලතාවයන් නෙමෙයි ශක්තිය. එවැනි හොඳ පෞරුෂයක් තියෙන හොඳ නායකත් හැකියාවක් තියෙන විදුහල්පතිවරයා ඒ පාසල පැවැත්මට ලොකුම ශක්තිය. එහෙනම් මේ ශක්තිය හඳුරටයි තීරණ උනේ ඇතුලේ පරිසර සාධක වලින්. කවදරක්වත් බාහිර පරිසරයෙන් මේක තීරණය වෙන්නේ නැහැ. ඒක තමයි කියලා දෙන්න. පැහැදිලිද? එතකොට පාසලේ ඉන්න ගුරුවරු දක්ෂ උපාධිධාරී ගුරුවරු පුහුණු ගුරුන් තරමට ඒ පාසලට ශක්තිය. හැබැයි කම්මැලි අකාර්යක්ෂම පුහුණුවක් නැති ගණන තේරෙන්නේ නැති ගුරුවරු ඒ පාසල හිටියොත් ඒක ඒ පාසලට දුර්වලතාවයක්. දුර්වලතාවයක්. ළමයි උනත් එහෙම තමයි. ඉගෙන ගන්න අවශ්‍යතාවයේ තියෙන හොඳ පෞල් පසු විඳක හැදිච්ච දරුවෝ පාසලට ශක්තිය. හැබැයි ඉගෙන ගන්න උවමනාවක් නැති එක දරුවෙක් පාස පන්තියේ හිටිය ගමන් මුළු පන්තිය විනාශෙන තත්ත්වයටපත් වෙනවා නම් අරක් කියලා උට. ඒක පාසලෙන් දුර්වලතාවයයි. මිනිහ විරෝධී වැඩ කරන්න තමයි පොළොන බඳ සිල් දෙනවා. අන්න ඒක ඒ මත ශක්තිය දුරට තියෙනවා. එහෙනම් ඒක අවබෝධයෙන් ඉන්න කිචියොත් විතරයි මෙයා ශක්තියක් මෙයා දුර්වලතාවයක තියෙන්නේ. එතකොට මේ විදුහල්පතිවරයා පාස දුර්වලතාවයක් කියලා පරිසරයෙන් අවබෝධයෙන් සිටපෙර තේරෙනවා නම් ඒක කොහොම වෙනස් කරන්න පුළුවන්. මේ අභ්‍යන්තර පරිසරය අපිට පාලනය කළ හැකි අභ්‍යන්තර පරිසරය අපිට පාලනය කළ හැකි ව්‍යාපාර ඇතුළත තැනදී අපිට පාලනය කරන්න පුළුවන් දැන් පුළුවන් දෙමව්පියන්ට මේ ප්‍රින්සිපල් එපා කියලා ඉල්ලීමක් කරන්න ගුරුවරුන්ට ශිෂ්‍යන්ට පුළුවන් කී විදුහල්පති එපා කියලා කියන්න පාලනය කළ හැකිනේ ඉතින් විදුහල්පතිවරයා ට්‍රාන්ස්ෆර් කළා වෙන විදුහල්පතිවරයෙක් පාසලට එනවා ගුරුවරයෙක් එපා නම් ගුරුවරයා අයින් කළා වෙන ගුරුවරයෙක් ගන්නවා පාලනය කළ හැකි සාධක තියෙනවා ඒ නිසා අපි පාලනය කරන්න හරි මෙතන වැරද්දක් වෙනවා කියලා හරි දැනෙන්නේ අපි ඒක නවෝදයෙන් හිතුවොත් විතරයි පරිසරයෙන් දෙමව්පිය දන්නේ නැත්නම් මේ தත්ත්වය අවබෝධයක් නැත්නම් මේ தත්ත්වය පරිසරයෙන් අවබෝධයක් නැතුව ඉන්නවා නම් එයාට කවදාකවත් ඒ පාසල අඩුපාඩු හොයාගෙන හම් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාරයේ අඩුපාඩු හොයාගෙන හම් වෙන්නේ නැහැ. ව්‍යාපාරි බිඳ වැටෙනකම් දන්නේ නැහැ. ඒ නිසා පරිසරයෙන් අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ පරිසරය තුලින් ශක්තිය හා දුර්වලතා තියෙන්නේ වෙන නිසා. තේරුණාද යම් මට්ටමක මොකද ශක්තිය දුර්වලතා කියන්නේ කියලා? මම ඉස්ලාසි ඉවර කරන වෙලාවට කියන්නම් අනිත් ක්ලාස් එකේ තියෙන වෙලාවල් ටික දාන්නම් දැන් මේ පාඩම මිස් වෙන නිසා අවසානයේදී මට අහන්න අතර කැණ කිට්ටුමට අමතකව තහන්න ක්ලාස් දින වෙලාව සිකුරාදා හස් වෙනසුරා රයිට් දැන් මම උදාහරණ දැන් පොඩ්ඩක් උගන් පැහැදිලි කරලා දැන් ඉතල ව්‍යාපාරයේ කලමනාකරුකෙක් මත තමයි දැන් මට ව්‍යාපාරයක් කරන් ගන්න සල්ලි තිබ්බම මම අයිතිකාරයක් අයිතිකාරු කියන්නේ ව්‍යාපාරය අරමුදල් සපයලා අරමුදල් සපයලා ව්‍යාපාරය කරන් ගන්න තැනත් ඒක සරලව තේරෙන්න ඕන කලින් පාඩම නොකරේක තේරෙන අයිතිකාරය කියන එක නේ ඒ අයිතිකරු හොඳට සල් මුදල් හැකියාව තියෙනවා නම් ඒ රඳ නායකත්ව හැකියාව තියෙනවා නම් ඒ ව්‍යාපාර පැවැත්මට හේතුවක්
මට මට සල්ලි තිබ්බට මට මෙලෝ වරදානයක් තේරෙන්නේ නැත්නම් ව්‍යාපාරය ගැන මගේ ව්‍යාපාරෙ බිඳ වැටෙනවා මට තේරෙන්නේ නැහැ මාව වුණාට අන්තර අනිත් අය මගෙන් අමුතරින් ජීවත් වෙන්නේ ඒ මට දැනුමක් නැහැ ව්‍යාපාර කරන්න සාහිත්‍යකරුක දැනුම හැකියාව නායකත්වයේ වැදගත් ව්‍යාපාරෙ දීන්නට එයා එහෙම කියන ඕන තාක්කල් මේ ව්‍යාපාරෙ විඳින්න ණයර දුර්වලතාවයක් වෙනවා ඒක හැබැයි එයා හොඳ දැනුමකින් මේ ව්‍යාපාරෙ කරන්න යනවා නම් එයා රවට්ටන්න කටවත් නැහැ එයා දැනුමින් යන්නේ व्यापारीर्णक व्यापारी व्यापारी अभी අපි ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න ඕනේ මේක කමන ගන්න. ඒකට අපි රසකම් කරන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් ඇනිට පරිසරය ගැන නිසි අවබෝධයක් තිබිය යුතුයි. හරි. එහෙනම් අභ්‍යන්තර පරිසරයෙන් අපේ පැනනගේ ශක්තිය මා දුර්වලතා. ඊළඟ අපි යන බාහිර පරිසරය ගැන. බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට පරිබාහිරව ක්‍රියාත්මක වෙන ව්‍යාපාර බලපෑම් කරන පරිසරය. මේ මේක ව්‍යාපාරයෙන් පිටත තමයි ක්‍රියාත්මක වෙන්නේ. व्यापार विश्वास विश्वास नमक दिनाशक्ति व्यापारी අපිට පිටින් තියෙන එක මොන වගේ තැනක මේ ව්‍යාපාරේ සකස් මේ කරගෙන යන උන්ගේ තියෙන එක නේ අපි ඒ පිටින්ම සමර කර බලපාන ව්‍යාපාර ශක්තියක් වෙනවා ව්‍යාපාරේ පිටින් ඒව අභ්‍යන්තර පරිසර කාරණේක බාහිර නෙවෙයි අපිට වෙනස් කරන්න පුළුවන් පිටින්ම පිටි කැට් පිටින්ම සුන්දරක ඉන්න හැකියාව අපිට තියෙනවා ඒ පරිසරයේ සුන්දරත්වයෙන් අයින් ගිරි පල් කියත් අපි අපි තමයි අවලස්සන කරගන්නේ පරිසරය ලස්සන කරගන්නේ අපි ඉන්න වටපිටාව ලස්සන කරගෙන ඉන්නේ කියලා අපිට තියෙනවා අපි ඉන්න වටපිටාව අවලස්සන කරගෙන ඉන්නේ කියලා අපි අතින් එහෙනම් व्यापार शक्तिया मम संचार होंटल मगे संचार होंटल उगलेट पारे सुंदर 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 दिए कंद मिटिया मैं मट पेन योटे मगे व्यापार दिन कारण मगे व्यापारी हेतु मगे व्यापारी संचार लंका इंटरनेट सर्च सुंदर पारे दूर
එතකොට අපි ලංකාවේ ට්‍රිප් එකක් යනවා නම් නවත්තෙන් ගන්න දවස් දෙක දුන්නා අපි ඒ පැත්තට යනවා හොඳම ලස්සන තැන තෝරගන්න. එතකොට අන්‍යම තේරිමක් කරන තැනකදී නිතティම්ම මගේ නිකේතනය තෝරගන්න. ඇයි මගේ පරිසරය හරිම ලස්සනයි වටිනවා. ඒක නිසා ගණදෙනු කරුවන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඇදී එනවා. බලන්න මේ මා ශක්තියක් නා ඒ පිළිදීම ස්වභාවය. ව්‍යාපාර ශක්තියක් නා. තේරෙනවා ඇති මං හිතන්නේ නොතේරෙනවා නම් නෑ. රයිට්. ඔන්න බාහිර පරිසරයට එනවා. බාහිර පරිසරයේ ගොඩාක් තියෙනවා මේ මේ වගේ දෙක තුනක් නෙමෙයි. බාහිර පරිසර සාද ගොඩාක් තියෙන ව්‍යාපාර බලපෑම එකට එනවා කීපයක්. ආර්ථික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. දේශපාලන හා නෛතික පරිසරය. ස්වභාවික පරිසරය. තාක්ෂණික පරිසරය. ගෝලීය පරිසරයේ නිල ඉවර කරන බැරි විදිහේ ගෝලීය පරිසරයේ ගණිතු කරුවන් සැපයින් කරුවන් රජය ප්‍රජාව මේවල ඔක්කොම ඉන්නේවි ඔය විදිහට උඩාස් දෙවල් කියන්න පුළුවන් බාහිර පරිසරයේ මම මේ කියන දෙන් ටික අවබෝධ විතරක් ගන්න ඒ අවබෝධ ගැතර සටහන ප්‍රශ්නයක් නෑ වැදගත් වෙන්නේ මේක සටහන් ලියාගෙන ඉන්න නෙමෙයි හොඳට අරන් කන්දිලා අවබෝධ කරගන්න මොකද මේ කියන උදාහරණ මගෙන් ඇරෙන්නේ මේ පාඩම තව කෙනෙක් උදගෙන උදිරිගෙන ගන්න හම්බෙන්නේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න මේ මම මේ වක්කොලක දෙකින උදාහරණ නෙමෙයි මම කියන්නේ එන කොහක සඳහන් දේවල් නෙමෙයි මම කියන්නේ ඒ මගේ හැකියාවට මන් දෙන දේවල් ටික උගන්වන්නේ කියන්නේ ඒක නිසා හොඳට අරන් කන්දින එක තමයි හැමිලම ළමයි කියන්නේ අරන් කන්දින එක නම් තිබිය යුතුමයි මේ විශේෂ අදාළ සමාන් සාමාන්‍ය ගණනකොට ඉස්කෝලේ ගන්නවත් ටියුෂන් එකේ ගන්නවත් මම ළමයාගේ අවධානය වෙන පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා තමයි ළමයි මුගක් අය කියන්නේ මම සැරයි කියලා. මුලක් අය කියනවා මම සැරයි කියලා. හැබැයි මම සැර කරන්නේ ඕගොල්ලන්ගේ මේ යහපතින්. ඒ නිසා ඕගොල්ලෝ යම් විනයකට ඒක හැදීම සිද්ධ වෙනවා. එහෙම නැතු මේ විශ්ය යන්නේ මම පාසලේ දිනවත් එහෙම තමයි. අහ ළමයි 40 පන්ති කමරිට තමයි ඒක ගුරුවරයා අහක බලන්න දෙන්නේ නැහැ. කියන්න කිව්වනම් හැම වෙලාවෙම හැම දිනම පාඩමේ ඉන්න ඕනේ. අහක බැලුවත් මම එයා මගේ ඇස් දෙක ඒ තරම් ළමයි විශාල ප්‍රමාණයක් දක්වා දුව යනවා. තරම කොහොම කියන්නවත් මම ළමයාට මගෙන් පිට පරිබාහිර මම ඉදලා ගන්න තියන්නේ ඒක නිසා හොඳට අහුම් කන් දෙන එක වැදගත් වෙනවා ඔයගලන්ට නැත්නම් අවබෝධ කරගන්න බැරි වෙන නිසා සටහන ගැන හිතන්න එපා සටහන මම ලියාගත්ත ඇයිට මම දැන් දාන්නම් ගෲප් එකට එතකොට ඒක දැන් මම පිටුවෙන් පිටුව ගන්න ලියාගෙන යන්න දෙවෙනි පාඩම දාලා ඒක ලියාගැනීම ප්‍රමාණවත් මේක අහුම්කම් දුන්නට පස්සේ සටහන ලියන කාලය ගත්තොත් අපිට මන්දි කාලය කතා කරලා ඉවර කරන ඊට ඊට පාඩම දැන් දැන් හරිය ලියාගෙන යන්න අර ටික පස්සේ ලියා ගන්න පුළුවන් හරි සටහන ගැටලුවක් කරගන්න එපා සටහන මම දාන ගෲප් එකට මම ළඟින්ම කියන්න දැන් මොන ව්‍යාපාර බලපෑම් කරන ව්‍යාපාරයෙන් පරිබාහිරව තියෙන පරිසරය තමයි බාහිර පරිසරය. ව්‍යාපාරිකයෙකු බාහිර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙකක් නිසා. මේකේ කාරණා දෙකක් තිබුණා. ව්‍යාපාරිකයෙකු බාහිර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙක තමයි ඒ ව්‍යාපාරිකයන අවස්ථා. තර්ජන. අවස්ථා හා තර්ජන හඳුනගන්න තමයි ව්‍යාපාරිකයෙකු බාහිර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් විනාඩි 10කින් පත් වුණොත් ආයි සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ටික කියලා ඉවර කළාම තමයි නතර කරන්නේ සටහන මල් දාන්න. සටහන ලියන කාලයන් එක්ක අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. ඒකයි. හරි. ව්‍යාපාරිකයෙකු අභ්‍යන්තර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙකක් නිසා. මම දැන් කිව්වා. මොකද්ද කාරණා දෙක? ඒ ව්‍යාපාරිකයේ ශක්තියින් හා දුර්වලතා හඳුනා ගන්න. ව්‍යාපාරිකයෙකු බාහිර පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ තවත් කාරණා දෙකක් නිසා. ඒ මොකද්ද? ව්‍යාපාර දින අවස්ථා හා තර්ජන හඳුනා ගන්න. එතකොට ව්‍යාපාරිකයෙකු ව්‍යාපාර පරිසරය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් අහුවොත් දැන් මොකද ඔයගොල්ලෝ කියන්නේ? මම තාම මේක කියලා දුන්නේ නැහැ. මේක දාන්න කියලා දුන්නේ නැහැ. තාම කියලා දෙන්න. අපෙන් අහන විභාගෙට මේ ප්‍රශ්නය. ව්‍යාපාරිකයෙකු ව්‍යාපාර පරිසරය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? සරල පිළිතුරක් දෙන්න. ව්‍යාපාරිකයෙකු ව්‍යාපාර පරිසරය ගැන ව්‍යාපාර පරිසරය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? කාරණා හතරයි. ඒක තමයි ව්‍යාපාර ඇති ශක්තිය දුර්වලතා හා අවස්ථා තර්ජන හඳුනා ගැනීම.
ව්‍යාපාරිකක ව්‍යාපාර පරිසරයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ ව්‍යාපාර ඇති ශක්තියින් දුර්වලතා මෙන්ම අවස්ථා හා තර්ජන හඳුනා ගන්න. ඒව හඳුනා ගන්න හම් වෙන්නේ නැහැ පරිසරය ගැන අමතක කරන ව්‍යාපාරිකයා. පරිසරය ගැන අවබෝධයෙන් සැලකිල්ලෙන් හිටියොත් අමනයි එයාට ඒ කර්මස බඳගෙන අවස්ථාව ඒ නිසා එන තර්ජන එයාට තියෙන ශක්තියින් හා දුර්වලතා හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි ළිඳේ ඉන්න ගෙම්බා වගේ ඔහේ හිටියොත් ගෙම්බදන් ළිඳ ගැන විතරයි ළිඳේ අවට පරිසර ගැන කිසිවක් දන්නේ නැහැ. එයා මුකුත් උනාට දන්නේ නැහැ. ඒත් එවැනි ව්‍යාපාරිකයාට මේ තරංකාරී ලෝකයේ ජයග්‍රහණයට යන්න හම් වෙන්නේ නැහැ, සාර්ථක වෙන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාරිකයෙකු අනිවාර්යයෙන්ම ව්‍යාපාර පරිසරය ගැන සැලකිලිමත් විය යුතුමයි කාරණා හතරක් නිසා. ඒ තමයි ව්‍යාපාරික ශක්තියින්, ව්‍යාපාරික දුර්වලතා, ව්‍යාපාරික අවස්ථා, එවැනි තර්ජන හඳුනා ගැනීම. මේක අපි කියනවා සඳු අත විශ්ලේෂණය කියලා. මේක සඳු කියලා හඳුනා ගන්නා මුල අකුරු දෙකෙන්, මේක අත කියලා හඳුනා ගන්නා මුල අකුරු දෙකෙන් මේක අපි කියනවා සඳු අත විශ්ලේෂණය කියලා. සඳු අත මේක අපි කියනවා සඳු අත විශ්ලේෂණය. සඳු අත විශ්ලේෂණය කියන්නේ ශක්තිය දුර්වලතා අවස්ථා තර්ජන සඳු අත කියන්නේ. එහෙනම් අභ්‍යන්තර පරිසරයෙන් සඳු සඳේම නෙමෙයි හඳේම නෙමෙයි සඳු බාහිර පරිසරයෙන් අත සඳු අත කියන දෙක තීරණය කරගන්න තමයි අපි ව්‍යාපාරිකයා පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි බලමු මොකද මේ අවස්ථාහ තර්ජන කියන්නේ බාහිර පරිසරයෙන් උද්ගත වෙන බාහිර පරිසරයෙන් උද්ගත වෙන අවස්ථාහ තර්ජන. කවදාකවත් බාහිර පරිසරයෙන් උද්ගත වෙන්නේ නැහැ ශක්තියින් හා දුර්වලතාවන්. ශක්තියින් හා දුර්වලතා තීරණය වෙන්නේ අභ්‍යන්තර පරිසරයෙන් පමණමයි. බාහ්‍ය පරිසරයෙන් පමණමයි ඒ ව්‍යාපාරික අවස්ථා හා තර්ජන තීරණය වෙන්නේ. බාහිර පරිසරය ගැන අවබෝධයෙන් ඉන්න ව්‍යාපාරිකයාට පුළුවන් එයාගේ ව්‍යාපාර ලැබෙන අවස්ථාව. ව්‍යාපාර කටින් දිනු කැන් තින අවස්ථාව හඳුනා ගන්න. එයාගේ අර බාධාකාරී වෙන කාරණා හඳුනා ගන්න පුළුවන් පරිසරය ගැන අවබෝධයෙන් ඉන්න කෙනා. මම උදාහරණයක් කියන්නම්. හරිද? අපි හිතමු රජය පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරන තීරණය කරනවා. රජය පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරන තීරණය කරනවා. ඒක නෛතික පරිසරයේ නීතිමය පරිසරයේ දේශපාලන නෛතිකම දෙයක් කියන්නේ ඒක නෛතික. ඒක නීතිමය තත්ත්වයක්. රජය නීතියක් ගෙනෙනවා පොලිතින් භාවිතය සම්පූර්ණ තහනම්. එහෙම නීතියක් ගෙනාවොත් රජය සපුරා තහනම් කිව්වොත් පොලිතින් චුට්ටක්වත් මේ පරිසර තුළ ගැවසෙන්න බෑ. කිසිම ව්‍යාපාරයක පොලිතින් නිෂ්පාදනය වෙන්න බෑ. කිසිම කෙනෙක් පොලිතින් භාවිත කරන්න බෑ. දැන් පොලිතින් භාවිතය සපුරා තහනම් කළාට පස්සේ පොලිතින් නිෂ්පාදකයන් දෙක තරගන්නේ. රජයේ දිනයක් දෙනවා ලබන මේ 2021 අප්‍රේල් මාසයේ සිට පොලිතින් භාවිතය සපුරා තහනම් කියලා. ඔන්න දැන් අද ජනවාරි 1 වෙනිදා නිවේදනය කළා. ඔහොම නිවේදනය කළා කියලා කෙනෙක් අහුම්කම් දිලා නැහැ. දන්නේ නැහැ. පරිසරයේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. රජයේ මොනවද කරලා තින්නේ දන්නේ නැහැ. අන්‍ය ව්‍යාපාරිකර පරිසරය ගැන නිසි අවබෝධයක් නැහැ. එයා තාමත් පොලිතින් නිෂ්පාදනය කරන සැලසුම් දෙනවා. පොලිතින් හද නැහැ ඒක. උගලපණ යන්නේ. එයා තවත් අමුද්‍රව්‍ය විසාවසින් ගේනවා. කිසිම දැන් මෙහි වගේ නීතියක් ඉදිරිදී දෙනවක දැනගෙන හිටියා නම් එයා දන්න ඔයාලට තර්ජනයක් තියෙනවා කියන්නේ. පොලිතින් නිෂ්පාදනය තහනම් මේ වගේ ගැන එයාට තර්ජනයක්. එන එයා මොකද කරන්නේ එතකොට? ඒක තර්ජනය කියන එයා දැනගන්න ඕනේ. ඒක දැනගෙන කලින් හඳුනා ගන්න පුළුවන් කමක් තියෙන අවබෝධයෙන් හිටුගෙන. එහෙම නැතිගෙන ගන්න නැතුව එයා නිකම්ම මාරු වෙනවා නම් එහෙම තීරණයක් ඇවිල්ලා. ඉතින් එයාට පුළුවන් මේක අවස්ථාවක් කරගන්න. දැන් තර්ජනයක් තියෙනවා හඳුනා ගත්තා. කොහොමද අවස්ථාව? ඉතින් එයා පොලිතින් භාවිතයෙන් බැහැර වෙන්න සිද්ධ වෙනවා. එයාට පුළුවන් අලුත් දෙයක් ගැන කල්පනා ගන්න. දැන් රජේ දැන් තව මාස කීපකින් පොලිතින් භාවිතය තහනම් කරනවා. එනම අලුත් දෙයක් ලෝකෙට දෙන්න ඕනේ. පොලිතින් නැතුව ඇසුරුම් කරන්න පුළුවන් දෙයක් පරිසර දිරාපත් වෙන දෙයක් මම ලෝකෙ හඳුනා දුන්නා නම් මගේ මුණු කැවුමගේ මගේ නිෂ්පාදනය විතරයි. අන්න අවස්ථාවක් කරගන්න යා. හොඳ කල්පනා කරනවා කගේ. එයා ඒකට සූදානම් වෙනවා. ඒකට කවුදක්ද තියා පරාද වෙන්නේ නැහැ. එයා අවබෝධයෙන් ඉන්නේ. ඕගොල්ලෝ දන්නවා ඔයාලා කාටුන් බලනවා. මේ ඔය හැමෝටම තේරෙන උදාහරණ තමයි යන්නේ. ඔයාලා පොඩි කාලේදී විශේෂයෙන් පිළිගන්න ළමයි වැඩිපුරම කාටුන් බලුවානේ තාමත් බලන්නේ නැහැ ඉන්නවා. කාටුන් බලනවා නම් තාමත් ඔබ පොඩි කාටුන් බලනවා. එතකොට ඕගොල්ලෝ අපිට මේ යම් වයස් මට්ටමක් තුල ඕගොල්ලන්ගේ ඔළුවේ ජීවිත චරිත තියෙනවා. ඕගොල්ලන්ගේ ඔළුවේ ජීවිතේ චරිත තියෙනවා.
වාක්‍ය පිටු ළමයි ගොඩවේ ඉන්නවා බෙන්ඩින් කාලෙක බැට්මෑන් සුපර්මෑන් හරිද ඔවගේ විවිධ චරිත ටික ඔයගොල්ලන්ග ඉන්නවා එතකොට ඔන්න ඔක ව්‍යාපාර පරිසරයකින් අවබෝධයෙන් ඉන්න ව්‍යාපාරිකයා බාහිර පරිසරයකින් අවබෝධයෙන් ඉන්න ව්‍යාපාරිකයා හඳුනා ගන්නවා මෙන්න මේ වයස්කාණ්ඩ දරුවන්ගේ පිටර ජීවත් වෙන චරිත මෙන්න මේවා ඒව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ කාලය තුල යන චරිත ගැන යන අවබෝධයක් තියෙන නිසා ටීවී එකේ මොනවද පෙන්නන්නේ මේ දවස්වල ටීවී කියන්නේ නාට්‍ය මොනවද මේ දවස් ටීවී කියන කාටුන් මොනවද ඉතින් සමහර නාට්‍ය බලලා ඒ චරිත ඔයගොල්ලන්ගේ ජීවත් වෙන්නේ ඒ චරිත තමයි ඔයගොල්ලන්ගේ ජීවත් වෙන්නේ ඉතින් ඒ ගැන අවබෝධයක් තියෙන ව්‍යාපාරිකය දිනනවානේ අපි හිතනවානේ ඒක වැඩක් නෑ නේ දැනගෙන මේ කාලය තුල ඔයගොල්ලන්ගේ ඔළුවල තියෙන්නේ මොනවද කියන්නේ ඒක දැනගන්න පුළුවන් ඉන්නේ ටීවී එකේ යන්නේ මොනවද මේ කාලේ බෙන්ටින් කියන කාටුන් ටික මේ කාලය තුල පෙන්වලා නැත්තම් බෙන්ටින්ගේ චරිතය ඔයගොල්ලෝ දන්නේ නෑ නේද එතකොට බෙන්ටින් කියන කාටුන් එක දැන් යනවා කියලා හරි වෙන මොනවා හරි කාටුන් එක යනවා කියලා හරි දැනගන්නේ ව්‍යාපාරිකයෙක් පරිසරයෙන් අවබෝධයෙන් ඉතිවෙන්නේ දැන් මේ කාලේ පෙන්වන කාටුන් එකේ පව අවබෝධයෙන් ඉන්නවා එයාට දිනන්න පුළුවන් සමහර ව්‍යාපාරිකයන්ට ඒක වැදගත් නෑ ඇයි කාටද ඔන්න දැන් දැනගන්නවා ඔයාලගේ ජීවිත ඔයාලා ගොළුගේ ජීවත් වෙන චරිත මේවා ඒක දැනගන්න ව්‍යාපාරිකයා මොකද කරන්නේ ඔයා යනවා කඩේට පොඩි ගාලා අම්මා එක්කන ඔයාට ටී-ෂර්ට් එකක් අරන් දෙනවා අපිට ටී-ෂර්ට් එකක් අරන් දෙන කඩේට ගියාම ඔයා අයේ හතේ පන්ති ඉන්නව වෙන්න පුළුවන් ගියා වෙන්න පුළුවන් ඒ කාලේ වෙන්න පුළුවන් දැන්පත් වෙන්න පුළුවන් වුණා දැන් නම් එහෙම නැති වෙන්නේ පොඩි කාලේ එතකොට ඔන්න ටී-ෂර්ට් එකක් ගන්න ගියා කියලා හිතන්න හතරේ පහේ පන්ති ඉදි හරි හයේ පන්ති ඉදි දැන් ඔන්න අම්මගේ ඇහැ යන්නේ අම්මා රෙද්ද බලනවා හේල් හොදලා කාලයක් අඳින්න පුළුවන්ද ඇඟට කොහොමද මේක දාඩි දාන එකක්ද නැද්ද ඒ වගේ ඉතින් අම්මා හොඳයි ගුණත් ඒගෙන හොයනවා වර ටී-ෂර්ට් එක අරන් දෙන්න ගියා ඉතින් අම්මා දැන් හොඳම ගුණත් තියෙන හොඳ රෙදි එහෙම අල්ලලා බලලා මේ ටී-ෂර්ට් එක හොඳයි පුතාට කියලා අරන් දෙන්න හදන්න ඔයාගේ හැයන්නේ වෙන පැත්තට මොකද ඔයාගේ හැයනවා ටී-ෂර්ට් එක ඒක ටී-ෂර්ට් ඉස්සරහින්නේ බෙන්ටින් අන්න ඔයාගේ හැයන්නේ බෙන්ටින් ඉස්සරහින්නේ ටී-ෂර්ට් හැබැයි අම්මා ගන්නන ටී-ෂර්ට් එකේ බෙන්ටින් නැහැ ඒක ඉන්නේ මුවෙක් වෙන්න පුළුවන් ආවෙක් වෙන්න පුළුවන් හරිද නැත්නම් සීගිරිය වෙන්න පුළුවන් ඔන්න අම බැලුවේ හාවද මුවාද සීගිරියද කියන එක නෙමෙයි අම බැලුවේ රෙද්ද ගැන ඔය ඔයා බැලුවේ රෙද්ද ගැන නෙමෙයි ඕන මර රෙද්දක් කමන්නේ නැහැ ඔයා බැලුවේ මොකද්ද ඒක ඉස්සරහ තියෙන තින්තුරේ ගැන ඔයා හිත ගියේ බෙන්ටෙන් නිසා අම්මා අත්‍ය ගුණත් දෙමිතු වටනා කියන දේ අරන් දෙන්න ගියාට ඔයාට ප්‍රතික්ෂේප කරනවා ඔයා කියන මට ඒක එපා මට ඕනේ අර ටී-ෂර්ට් එකමයි පොඩි කාලේ ඔබ එහෙම කරනවා අම්මට කරදර කරන දැන් නෙමෙයි පොඩි කාලේ ඒතර පොඩි කාලේ ඔයා ගෙදර ඉඳන් බැරි කමන කොච්චර අම්මා දන්න මේක වැඩක් නෑ අද දවසේ ඇඳලා හෙට හොදෙනකොට මේක නූල් වැදිනවා අම්මට ඒක තේරෙනවා වැඩක්ම නෑ මේ වටනා නමුත් රාමියා ඉල්ලා සිටින්නේ බෙන්ටෙන් ටී-ෂර්ට් එකමයි අරන් දුන්නේ නැත්නම් බිම ඉඳ ගන්නව අරන් දෙනකන් යන්නේ නැහැ කියලා අපි කිව්වොත් ඔයගොල්ලෝ කළා කියලා එතකොට දැන් මොකද වෙන්නේ අම්මට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම අම්මා දැනගත්තත් මේක හොඳ නෑ කියලා ගුණත්වය ක්වොලිටිය අම්මට ඒ ටී-ෂර්ට් එක අරන් දෙන්න සිද්ධ වුණා. දැන් මොකද්ද උනේ? ගුණත්වෙන් අඩු බෙන්ටින් ටී-ෂර්ට් එක විකුණුනා. ගුණත්වෙන් වැඩි හොඳ ටී-ෂර්ට් එක විකුණ ගන්න බැරි වුණා. ඇයි ඒ? ඒ හොඳ ටී-ෂර්ට් නිෂ්පාදනය කරපු නිෂ්පාදකයාගේ පරිසරය ගැන අවබෝධයක් තිබුණේ නෑ. සීගිරිය දාන්නේ නැතුව, මුවා දාන්නේ නැතුව බෙන්ටින් දාන්න ඕනේ. බෙන්ටින් දාන්න ඕනේ. නැද්ද කියලා බලන්න මම කියන ප්‍රායෝගික දේවල් මම කියන්නේ මේ බොරුද කියලා බලන්න ඕක හිතලා බලන්න. නේද අපි අරගෙන තින්නේ කාගේ බඩුද කියලා බලන්න.